ඔබේ විශ්වාසය දෙනු සෙන්සුරයින් දැන් ළඟමැති ෆාමසියෙන් ලබා ගත හැක. මුලින්ම අපි තෝරා ගන්නේ ලංකාදීප පුවත්පත. ලංකාදීපයේ දක්වා තිබෙනවා තෙල් මිල බස්සයි, පෙට්‍රල් 60කින්, ඩීසල් 80කින්, භූමි තෙල් 10කින්. බස් ගාස්තුවත් බහි, අවම ගාස්තුව 30යි, ත්‍රිවිල් ගාස්තුවත් අඩු කරයි කියලා තමයි මේ ප්‍රධාන සිරස්තලයත් එක්ක ලංකාදීප පුවත්පත වගේම හැම පත්‍රෙම සඳහන් වෙන්නේ. ඒ අතරේ පාසල් වෑන් ගාස්තු අඩු වෙන බව සඳහන් කර තිබෙනවා මේ පුවත් වාර්තා තුල. දුබ්‍රේ ගාස්තු සංශෝධනයක් පිළිබඳ තවම තීරණයක් ගෙන නැති බව තමයි සඳහන් වෙන්නේ. කිසිවිටත් ඊයේ හිටියටියේම එකවරම තෙල් මිල පහත හෙලීමට කටයුතු කරනු ලැබුවා. ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඒ අනුව දැන් අපි මේ හමුවන මොහොත වෙනකොට සංශෝධනය වූ මිල ගණන් යටතේ තෙල් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ තෙල් මිල ගණන් සංශෝධනය හා සම්බන්ධ ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අඩංගු වාර්තාවේ මේ පිළිබඳ තොරතුරු අඩංගු වෙනවා. අපට පුළුවන් ඉදිරියේදී මේ පිළිබඳ අවධානය යොමු කරන්නට. කෙසේ වෙතත් මේ එකම අපි එකසු කරන්නට කැමති මේ ගැන සාමාන්‍යයෙන් ආණ්ඩුව පැත්තෙන් රාජ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම මිල අඩු කිරීම ජනතාවට දුන්නු සහනයක්. ඒ පිළිබඳව දැඩි සාධනීය අදහස් තමයි අපට අහන්න දකින්න ලැබෙන්නේ. නමුත් විපක්ෂයේ පැත්තෙන් එහෙම අහන්න දකින්න ලැබෙවිද? ජනතාව නම් සතුටට පත් වෙවි. දේශපාලනිකව විපක්ෂය එවැනි තැනකට යාවිද? මෙන්න අද දිවයින පුවත්පතේ අපට ඇතුල් පිටු වාර්තාවක් තුළින් මුණ ගැසෙනවා මෙහෙම පුවතක්. රාජ්‍ය ඉන්ධන මිල අඩු කිරීම ධනාත්මකයි. මේ කියන්නේ ආචාර්ය හර්ෂද සිල්වා සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා උච්චාවචනය අවම කිරීමට ස්ථායි කරන අරමුදලක් ඇරඹිය යුතුයි කියලත් ඔහු තවදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් මේ හර්ෂද සිල්වා මැතිතුමා කියලා කියන්නේ ආර්ථිකය සම්බන්ධව, ඒ වගේම මෙවැනි කාරණා පිළිබඳව යම් ආකාරයක දැනීමක් දැකීමක් තියෙන පුද්ගලයෙක්. එතකොට ඔහු කියනවා රජය ඉන්ධන මිල ගණන් අඩු කිරීම ධනාත්මක දෙයක් ලෙස විපක්ෂයේ තමන් සලකන බව. ඒ එකම මේ විය යුතු දෙයක් පිළිබඳව ඔහු කියනවා උච්චාවචනය අවම කරන්නට නම් ස්ථායි කරන අරමුදලක් ඇරඹිය යුතුයි කියලා. ඔය ස්ථායි කරන අරමුදල අලුත් වචනයක් නෙමෙයි. මීට කලිනුත් අපට ස්ථායි කරන අරමුදල් පිළිබඳව කතා බහට ලක් වෙනවා අහන්න දකින්න ලැබුණා. හැබැයි ඒ අනුව ස්ථායි කරන අරමුදලින් බලාපොරොත්තු වෙච්ච දේ උනාද? ස්ථායි කරණයට ද ඒ අරමුදල අන්තිමේ භාවිත වෙලා තියෙන කියලා ප්‍රශ්නත් මතු වුණා. කෙසේ හෝ වේවා මිල සාධාරණව ජනතාවට මේ ඉන්ධන ටික ලබා දෙන්නට අවශ්‍යයි නම් ඔහු කියන්නේ මේ ක්‍රමයට ගමන් කිරීමයි වඩා වැදගත් වෙන්නේ කියලා.